මොකක්ද මේ දකුණේ පාතාලේ කොස්ගොඩ සුජී සහ රත්ගම විදුරගේ හැප්පීම? කොස්ගොඩ සුජී සහ රත්ගම විදුර කාලයක් තිස්සේ හැප්පෙනවානේ. ඒ කියන්නේ ඒක අදියේ පටන් ගත්ත එකක් නෙමෙයි. ඒකට ඒක ලොකු ඉතිහාසයක්. මෑතකදී තමයි ඒක අලුතින් පටන් ගත්තේ. ඒ කියන්නේ මෑත කියන්නේ මැයි මාසයලු. ඔව්. ඒක අර ඈතක තිබිච්ච කතාව මොකක්ද කෙටියෙන් කිව්වොත්? ඔව් කෙටියෙන් කිව්වොත් ඉතින් ඔකෙටින් ව්‍යාපාර සම්බන්ධ ගැටලුවක් තමයි. මොකක්ද ව්‍යාපාරේ? පොදු. මද්‍රව්‍ය. මද්‍රව්‍ය. මද්‍රව්‍ය සම්බන්ධ ගැටලුවක් තමයි. ඉතින් මේ ඔකෙටින් මේක ගොඩාක් දුරට විහිදෙනවා ඒක. කාලයක් නිහඬව හිටියා අවුරුදු ගණනාවක්. ඉතින් මේ දෙපාර්ශ්වය අතර කිසිම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. දෙපාර්ශ්වය අතර ප්‍රශ්නයක් මතුවෙන්න ඇත්තටම මැයි මාසේ ප්‍රශ්නේ පස්සේ ප්‍රශ්නයක් මතුවෙන්නේ. අන්න ඒකත් මොකද්ද? ඔව් ඒකටත් මහත්තයෝ මතු වෙනවා කියන්නේ ඔකටත් හේතුව මද්ද්‍රව්‍ය තමයි. මුදු. ඒකට ඕක මම මෙහෙම මං කියන්න. කොස්කොඩ සුදි සහ රත්ගම් විදුර. මේ දෙන්නම මද්ද්‍රව්‍ය ජාලය මෙහෙවන ප්‍රබල පාතාල සමාජිකෙන් දෙන්නේ. එතකොට මද්ද්‍රව්‍ය ව්‍යාපාරය තමයි මේ දෙන්නගෙම තියෙන එකම ජීවනෝපාය. ඒකට මේ මද්ද්‍රව්‍ය උපයන මුදල් වලින් තමයි හැමදේම කොස්කොඩ සුදිගේ සහ රත්ගම් විදුරලාගේ ඥාතිය ඔක්කොම නඩත්තු වෙන්නේ. සුබෝභෝගී ජීවිත ගත කරන්නේ. මේගොල්ලන්ගේ මේ මද්ද්‍රව්‍ය සල්ලි වෙන. එතකොට විශේෂයෙන් තවදයක් කියන්න ඕන. ලංකාවට කුඩු එන්නේ ගොඩක් දුරට මුහුදු මාර්ගයෙන්. ලංකාවට කුඩු මුහුදු මාර්ගයෙන් සමහරක් ඒවා ආරක්ෂා අංශ විසින් ඒක අත්අඩංගුවට ගන්නවා. සමහරක් ඒවා අත්අඩංගුවට ගන්නෑ. එතකොට මද්ද්‍රව්‍ය ජාවා ලංකාව තව උපක්‍රමයක් යොදනවා. භාගයක් ආරක්ෂා අංශෙන්ද හවු වෙන්න දීලා ඉතුරු භාගය ගොඩබිමට පන්නනවා. මේ වගේ වැඩත් කරනවා. ඒ කියන්නේ ඒක එච්චරටම ලාභයි. 150ක් මද්ද්‍රව්‍ය හවුනක් වැඩක් නෑ. 150න් මුළු ලාභෙම ඒගොල්ලන්ට ගන්න පුළුවන් කියලා ඒගොල්ලන් දන්නවා. ඉතින් මේ වගේ අවස්ථාත් නැතුවම නෙමෙයි. එතකොට විශේෂයෙන් මට කියන්න ඕන අපි මුලින්ම පටන් ගමු විදුරගේ පාර්ශ්වය. රත්ගම විදුරගේ පාර්ශ්වය කියන්නේ මද්ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ලංකාවට ගෙන්නන පාර්ශ්වය. ඒ කියන්නේ ප්‍රධාන දීලගෙන විදුරගේ. එතකොට ඕක ප්‍රධාන මාර්ගෙන් දෙන්නන්නේ මුහුදු මාර්ගෙන් ගෙවන ඩික්වැල්ල සහ කුඩාවැල්ල කියන දීවර වරායන් වලට තමයි ගොඩක් දුරට මේගොල්ලන්ගේ බඩු එන්නේ, කුඩු එන්නේ. අදට අපි ගමුකෝ දැන් මෑතකදීම අන්තිමටම ඝාතනය වුණේ ව්‍යාපාරික වසන්තය. එතකොට මේ රත්ගම විදුරගේ මද්ද්‍රව්‍ය ලංකාවට එන යන තමයි කුඩාවැල්ල දීවර වරායසා ඩික්වැල්ල දීවර වරායන් දෙක. එතකොට ඔය මද්ද්‍රව්‍ය ගොඩවිද ආවට පස්සේ ඒක බෙදාහරි නිසා ඔක්කොම කරන්නේ රත්ගම විදුරගේ මාමගේ වසන්ත තමයි ඔක්කොම කරන්නේ. මුදල් පරිපාලනය ඒ ඔක්කොම එයා තමයි කරන්නේ. ඒක විශ්වාසයෙන්ද කියන්නේ? ඔව් ඒක 100% විශ්වාස කරන්න පුළුවන්. ඒක විශ්වාස කරන්න පුළුවන් දේශපාලන හයියත් එක්ක තමයි ඒ දේ කරන්නේ. ඒක මට 100% කියන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් කවුරුත් දන්නවා. මේක රහසිගත දෙයක් නෙමෙයි. මේක මුළු මාතර දිස්ත්‍රික්කෙම දන්නවා මේක කොහොමද වෙන්නේ කියලා. හැබැයි ඉතින් එහෙමනම් මුළු ඔක්කොම සාමාන්‍යයෙන් ඔලිනුත් දන්නවා නම් ආරක්ෂක අංශ එකතු වෙලා මීට පෙර නීතිය ක්‍රියාත්මක කරන්න එපා. එහෙනම් ආරක්ෂක අංශ නොදැන ඉන්න බෑනේ. මේක තමයි මහත්යෝ මොකද්ද කියලා හිතාගන්න බැරි. මේක ප්‍රසිද්ධ රහසක්. ප්‍රසිද්ධ රහස් තියෙනනේ. ඒ වගේ ප්‍රසිද්ධ රහසක් මේක. හැමෝම දන්නවා මේක. එතකොට ඔය ව්‍යාපාර කටයුතු ඔහොම කරගෙන යනකොට ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිට තමයි ඔය ප්‍රහාර එල්ල වෙන්නේ මැයි මාසේ. ඒ අර කොස්කුඩ සුජීගේ පාර්ශවයේ හිතවත එක්වන පුද්ගලි සහ පවුලේ ඥාති. පවුලේ ඥාති. ඒ ප්‍රහාර එල්ල වෙනකම්ම දැනන් හිටියේ නේ කවුද කියලා. මේක ඔය බෝට්ටු වලින් ප්‍රවාහනය කරනවා. ඒකට මම තවත් මේකෙන් පොඩි තව දෙයක් මම චාමික මහත්තයාට කියන්න. මේකෙදි චාමික මහත්තයා දන්නවද මේ තනි පුද්ගලෙක් මේ මද්ද්‍රව්‍ය ලංකාවට ගෙන්නන්නේ නැහැ. එහෙම ගෙන්නන්න බෑ. එතකොට මේකට පිරිසක් එකතු වෙන්නවා. එතකොට මේ පිරිසට මේ රත්ගම විදුරට සමීපකම. ඒ කියන්නේ ව්‍යාපාරය කරන්න සහ ගෙන්නන්න මොකද කිලෝ එකක් දෙකක් නීමේ චාමික මහත්තයා ඔතනින් එන්නේ. ඒතකොට මේක එන්න කිලෝ 250, කිලෝ 300, කිලෝ 400, කිලෝ 500 මේ වගේ තමයි එන්නේ. එතකොට ලංකාව තුල මද්ද්‍රව්‍ය ව්‍යාපාර කරන ප්‍රබල පාතාල සමාජිකින් මේකට එකතු වෙනවා. කියන්නේ අපි ලංකාවට ඉම්පෝට් කරනවා කියන්නේ යමක් තනින් ඉම්පෝට් කරන්න බෑ. ඒතකොට මේවට එකතු වෙනවා කංජිපාන ඉන්ද්‍රා. එතකොට ඒ කංජිපාන ඉන්ද්‍රා මදුෂ්ගේ යාළුවෙක්. ඊට පස්සේ එකතු වෙනවා මේගොල්ලන්ට මදුෂාන් ආබ්‍රු. කංජිපාන ඉන්ද්‍රාන් රජකම විදුර මදුෂාන් ආබ්‍රු තමයි මේ ලංකාවට මද්ද්‍රව්‍ය ගෙන්නන්නේ. විදුරගේ පාර්ශ්වයේ පැත්තට. විදුරගේ පාර්ශ්වයේ පැත්තට ඒගොල්ලන් මුදල් යොදලා තමයි මේක ගෙන්නන්නේ. එතකොට මේගොල්ලන් මෙහෙම ගේන මද්ද්‍රව්‍ය කියන්නේ 2000 අපි කියමු මැයි මාසෙට කලින් මද්ද්‍රව්‍ය ප්‍රමාණය මුහුදට දාන්න සිද්ධ වෙනවා. යම්කිසි ප්‍රමාණයක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වචනේම කියනවා 150ක් මුහුදට දාන්න සිද්ධ වෙනවා. ඒගොල්ලන් මේගොල්ලන් ප්‍රධාන බෝට්ටුවෙන් ගොඩට ගන්න බෝට්ටු දෙකක් ආධාර කරගන්නවා. ඒ ආධාර කරගන්න බෝට්ටු දෙකෙන් එක බෝට්ටුවක ඉන්ෆර්මේෂන් එකක් ආරක්ෂක අංශ වලට යනවා. ඒක රජගම් විදුරට ආරංචි වෙනවා. ඊට පස්සේ එයා ඒක බෝට්ටුවක තියෙන මද්ද්‍රව්‍ය ඒක මුහුදට විසි කරනවා. ඒතකොට 150ක් තමයි ගොඩබිමට එන්නේ. අන්න ඔතනින් තමයි ඔන්න ඔය මැයි මාසේ කතාව පටන් ගන්නේ.
අන්න ඒක කොහොමද පටන් ගන්න? ඔව් සමහර මහත්තයෝ මේගොල්ලෝ මේව නිකන් ඉන්නේ නෑ පාතලේ කියවම ඔක්කොම වෙන මොකද බං උනේ මේකට මොකද මේ උනේ කවුද ඉන්ෆෝමේෂන් එක දුන්නේ පොලිසියට දිවස් නෑ නේ ආරක්ෂණශවල දිවස් නෑ ඒක කවුරු ඉන්ෆෝමේෂන් එකක් දෙන්න ඕන අන්න එතකොට මේගොල්ලන් සැක කරනවා ඔය ධර්මශෝක විද්‍යාලයේ සිවිගේ මාමව කොස්කොර සිවිගේ මාමව සැක කරනවා මේගොල්ලන්ගේ සැකයක් විතරයි ඒක තියෙන්නේ මේ ඉන්ෆෝමේෂන් එක ලබා දුන්නගේ හැබැයි අවදාක් කොස්ගොඩ සුදීගේ අනුදානමක් නැතුව මේ ඉන්ෆෝමේෂන් එක ලබා දෙන්නේ නැහැ කියලා සර්ගමිතුරු දන්නවා. ඊට පස්සේ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය ඉදිවල්පතිතුමා පොලට යමින් ඉන්දරි තමයි ඔය වැඩිමහර ලක් වෙන්නේ. මේක තනික සංවිධානය කරන්නේ රත්ගම විදුරක පාර්ශවයෙන්. එතකොට ප්‍රථම වැඩිමුරේ තියන්නේ රත්ගම විදුර. ඒ නෝජිජ්වල්පතුමා 18 ලක් වෙන්නේ නැහැ. එතුමාගේ උරහිසට සහ තව ප්‍රදේශයකට වැඩිපහරවල් දෙකක් වදිනවා. එතන මෙතුමා තමන්ගේ බයිසිකලේ අරගෙන කෙලින්ම යනවා අම්බලංගොඩ පොලිස් ස්ථානයට. එතකොට එයා ඒ වෙලේ 18ට ලක් වෙන්නේ නැහැ. එතකොට තමයි ওই මාධ්‍ය වලින් මේවා කරන්නේ කවුද පුද්ගලයා කියලා. පුද්ගලයා කියන්නේ චාන්දු මාතර කිව්වාගේ මේක කොස්කොඩ සුදීගේ මාමර තමයි පළවෙනි ප්‍රහාර එල්ල කරන්නේ රත්ගම විදුර. ඒක ඇත්තට මූලික වෙන්නේ කුඩු ප්‍රශ්නයක්. හැකිය. ප්‍රමේ ඉන්ෆෝමේෂන් එක ලබා දුන්නා කියලා තමයි ඒකේ ඒගොල්ලෝ මූලිකව කියන්නේ ඉන්ෆෝමේෂන් එක ලබා දෙන්න ගැහුවා කියලා. ඊට පස්සේ ඔතන තියෙනවානේ දැන් ওই නිවිලගේ සම්බන්ධ ඒ කියන්නේ පාතාල නායක ගැටුම් නැවත ඉස්මතු වෙන ওই ප්‍රශ්නේ. ඒ සුජි නිකන් ඉන්නේ නැහනේ. ඊට පස්සේ සුජි මාන බලන රජගම් විද්‍රෝහී පාර්ශවයේ කෙනෙක්ට ප්‍රහාරය කෙල්ල කරා. දැන් මේක නායකව දෙන්න අතර ප්‍රශ්නයක් වෙනවා. මේක මූලික ගැටලුව දැන් අතහැරලා දැන් මේක ගහ ගන්නවා දැන් නායකව. අපේ මාමට ගැහුවා මම රිටර්න් එකක් දෙන්නවා. එතකොට සැලසුම් කරනවා ඒසි ජූනි මාස දිනයක මේගොල්ලන් සැලසුම් කරනවා ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී කෙනෙක් වෙන දුලාත් සුරංග කියලා මේගොල්ලන් ටාගට් කරනවා සුජීගේ පාර්ශවයෙන් රත්ගම් විදුරගේ පාර්ශවයට ප්‍රහාරයක් කෙල්ල කරා. එතකොට ඒ අවස්ථාවේ මේ දුලාත් කෙනෙක් කියලා බේරෙනවා. එතකොට මේ පළවෙනි වැඩිමුර දෙකම අසාර්ථකයි. ඒ සම්බන්ධව පරීක්ෂා කරන ආරක්ෂක නිලධාරීන් ඒක පවසන්නේ බයික් එකකින් ඇවිල්ලා වෙපන්න එක අදිනවා දුලාත් දැකලා තිනවා කියලා තමයි මේකේ රාව යන්නේ. එතකොට වැඩිමුර දෙකම මේක අසාර්ථකයි. අර තර එක කියන්නේ නැහැ මේක රජකම් විදුර 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 කියලා කිව්වට මේක තනිකර මෙහෙවන්නේ මදුෂාන්නාබ්දු. කවුද මදුෂාන්නාබ්දු? ආ මදුෂාන්නාබ්දුගේ ලොකු ඉතිහාසයක් තියෙනවා. මොකට සම්බන්ධ? මදුෂාන්නාබ්දු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයෙන් තුල හිටපු කොල්ලෙක්. එතකොට මදුෂාන්නාබ්දුගේ ඉතිහාස කතාවත් මේකට ලොකුවට බලපානවා. මදුෂාන්නාබ්දු නේවිගේ වැඩ කරන අතරතුර කොස්ගොඩ සුදීගේ ඥාති නැන්දගෙනෙක්ගේ දියණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා. එහෙම කාලයක් ඇද්දි ඒක ගෙදරට මේ වෙලා කොමරස් කොස්ගොඩ සුජීර දැනගන්න ලැබෙනවා. මේව ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. අහවල් කැම්ප් එකේ වැඩ කරන අහවල් පුද්ගලයෙක් එක්ක. අහවල් පුද්ගලයා කියන්නේ මදුෂාන්නාබ්දුත් එක්ක. ඊට පස්සේ කොස්ගොඩ සුජි පර්සනල් කතා කරලා මදුෂාන්නාබ්දුට තල් දෙන එක. ඔබ මේක නවත්තපන්. මේක හරියන්නේ නැහැ. ඔබ මේක නවත්තපන්. ඊට පස්සේ මදුෂාන්නාබ්දු සේවයට වාර්තා නොකර ඉඳලා කාලයක් තිස්සේ මෙයා එකතු වෙනවා මාහඳුරු මදුෂ්ට. මාහඳුරු මදුෂ්ට එකතු වෙලා මෙයා මදුෂ්ගේ ක්‍රියාකාරී සමාජිකයෙක් හැටියට මෙයා වැඩ කරනවා. එතකොට දැනට ඇත්තටම කියනවා නම් මදුෂ්ගෙන් පස්සේ මදුෂ්ගේ ටීම් එක හැන්ඩල් කරන්නේ මදුෂාන්නාබ්දු. දැන් ඇත්තටම කියනවා නම් මාහඳුරු මදුෂ්ට ටීම් එකක් ඉන්නවද දැන්? අනිවාර්යෙන් ටීම් එකක් ඉන්නවා. මාහඳුරු මදුෂ්ගේ ටීම් එකට අයිති වෙන්නේ මදුෂාන්නාබ්දු ඇතුළු පිරිස. අනිත් පිරිස තමයි නාකොටික් රංගජීව මහත්තයර ප්‍රහාරය එල්ල කරපු පිරිස. එතකොට මදුෂි ගෝලෙත් තමයි මදුෂාන්නාබ්දු කියන්නේ. මදුෂ්ගේ නියෑමෙන් පස්සේ මදුෂාන්නාබ්දු එකතු වෙන්නේ රත්ගම විදුරට. එතකොට ජාමික මහත්තය තේරෙනව නේද? මදුෂාන්නාබ්දුගේ පර්සනල් ප්‍රශ්නයක් තියෙනවා කියලා ෆිලිප් එක. ඒ මොකක්ද? ඒ අර ආදර සම්බන්ධතාවේ විරුද්ධ වෙලා සුජිත් මෙයාට තර්ජනය කරනවානේ. ඒකත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ආ ඒකයි මදුෂ් නැති වුණාට පස්සේ මදුෂ්ගේ යටපෙහෙටපු මදුෂාන්නාබ්දු ඒ මදුෂ්ගේ කණ්ඩායමත් එක්කම රත්ගම් විදුරට සම්බන්ධ වෙන්නේ. මොකද රත්ගම් විදුර කොස්කොඩ සුජීගේ පරමහතුරානේ. පරමහතුරානේ අන්න ඒක තමයි සත්‍යම කතාව. මේගොල්ලන්ට වැලේ වැල් නැති වෙන්නේදී ඒ කිසිම කරණක් නැති වෙන්නේදී මේගොල්ලන් සෙට් වෙනවා රත්ගම් විදුරට. අන්න එතකොට තමයි විදුර මයි මාසේ පටන් ගත්තේ ඝාතන රැල්ල. ඒ තනිකර ඝාතන රැල්ල මේවන්නේ මදුෂාන්නාබ්දු. ඒ ආබ්දු කියන කෑල්ල තමයි තියෙන්නේ. එයාගේ කොල්ලෝ තමයි මේක මේ ඒ කියන්නේ දැනට කියන්නේ අපිට ආරංචි වෙලා තියෙන විදිහට ඇත්තටම මදුෂාන්නාබ්දුගේ නේවි එකේ දැනට රාජකාරියක නිලතු වෙලා ඉන්න පිරිස් තමයි යාළුවෝ තමයි මේකට සම්බන්ධ කරගත්තේ. ඒක ඒ කියන්නේ මදුෂාන්නාබ්දුගේ පරීක්ෂණ කරන නිලධාරින්ට මේ වෙනකොට කනක් වෙලා තියෙනවා. මේක මේක කරන්නේ මේ දැනට සේවයේ ඉන්න නාවික හමුදාවේ පිරිස්. එතකොට ඒක න්යායික නාවික හමුදාවේ යාළුවෝ ටික මෙයා ප්‍රයෝජනයට ගන්න. ඒ සාමත තේරුවානේ යන විදිහ. ඊට පස්සේ රත්ගම් විදුරගේ පාර්ශවයෙන් ඇටැක් එකක් කරනවා ඒක මිස් වෙනවා. විදුරගේ
පාර්ශවයෙන් ඇටැක්කයක් කරනවා ඒකත් මිස් වෙනවා. දැන් නැවත වද්දම් විදුරද පාර්ශවයෙන් ඇටැක්කයක් කරනවා. ඒ තමයි මේ ජංගමාත්‍රමයි රන් මහත්තයා කියලා. ඔව්. රන් මහත්තයා කියලා කෙනෙක්ට ප්‍රහාරයක් එල්ල කරනවා. මේගොල්ලන් එයාව ඇත්තටම කියනවනම් සැලසුම් සහගතව ගෙන්නගන්නේ. يعني තමන්ගේ නිවසේ ඉන්නකොට නිවසේ ඉදිරියට ගෙන්නගෙන තමයි 10 ලක් කරන්නේ. ඔව්. එතකොට ඒක කරන්නේ විදුරගේ පාර්ශවය. එතකොට දැන් පළවෙනි පියවර සහ දෙවෙනි පියවර අසාර්ථක වුණා දෙපාර්ශවයේම තුන්වෙනි පියවරේදී රත්නම් විදුරට සාර්ථක වෙනවා. එතකොට මේ මාසෙ ඉඳලා මේ දක්වා සිදුන ප්‍රහාරමාලයේ තුන්වෙනි ප්‍රහාරය තමයි ඒක. ඊට පස්සේ මුළු අම්බලන්ගොඩ ඒතර ඒ ප්‍රදේශයේම මුළු ඔක්කොම يعني මේක බීඩියටපත් වෙනවා. දැන් මේක පටන් අරගෙන තියෙන මේ ප්‍රශ්නේ. ඒක මේ ප්‍රශ්නේ කොයි හරි තව මැරෙනවා. මේකේ තව තව ඝාතනයට ලක් වෙනවා. එහෙම කියලා. සංවාදය තව විශේෂ කරුණක් කියන්න ඕන මේ ඊරන් මහත්තයා ඝාතනයට පැමිණි කට්ටිය ගෑණීක් වගේ තමයි ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇඳගෙන ඇවිල්ලා ඒ කියන්නේ ඒක ඒක ඒගොල්ලන්ට පොලිසියට මේක මාට් වෙනවා බයිසිකලයේ සහ ගෑනු කොණ්ඩ සහ ඇඳුම්. ඒ ඝාතනයෙන් පස්සේ එතකොට පොලිසියෙන් අනුමාන කරනවා මේක රත්ගම විදුරගේ පාර්ශවයෙන් මේක පැමිණලා තියෙන කාන්තාව විසින් එල වෙඩි ප්‍රහාර 15ක් විතර එල්ල කරලා තියෙනවා. ඉතින් ඒ කාර්ය රන් මහත්තයා ඝාතනයට ලක් වෙනවා. ඊට පස්සේ මම කාලයක් කොහොම ආවෝ යද්දි සංගම මහත්තයා මෑතකම සිදුවීම මේක තමයි උච්චතම අවස්ථාව. මෑතක සිදුවීමක් වෙනවා අත්පා ගැට ගහලා වගුරු බිමක සංගවලටගේ මල සිරුරක් හම්බෙනවා. අර පාටි එකකට ගිහිල්ලා ඊට පස්සේ කොහොම හරි එතනදී කෝල් එකක් ඇවිල්ලා ඒ කෝල් එකෙන් පස්සේ කාටවත් නොකිය නැගිටලා ගිහිල්ලා පස්සේ ඒ කියන පුද්ගලයාගේ වයිෆ් හොයනකොට හැමතැනම අන්න එහෙම හම්බෙච්ච එකනේ වගුරු භූමියේ තිබිලා හරියට කල මරලා දාලා තිබ්බේ. අන්න හරියටම හරි ජාමිද මාත්‍යා. ඔව්. ඒක 100%ක් හරි. ඔව්. එතකොට ඒ පුද්ගලයා සුජීගේ පුද්ගලෙක්. එතකොට ජාමිද මාත්‍යාට පැහැදිලිව ඇති පළවෙනි වෙඩි ප්‍රහාරයෙන් අසාර්ථක වෙන්නේ මේ මාසේ කොස්කොඩ සුජීගේ මාමට එල්ල කරන ප්‍රහාරය. දෙවෙනියට අපෝ කොස්කොඩ සුජීගේ පැත්තෙන් එල්ල කරන දුලාෂ. දුලාෂ් කියන්නේ ඇත්තටම කියනවනම් රජ්ජම් විදුරගේ මස්සිනා. එතකොට මස්සිනාගේ ප්‍රහාරයත් ව්‍යාප්තයි. ඊට පස්සේ මස්සිනාගේ ප්‍රහාරයෙන් පස්සේ නැවත රජ්ජම් විදුර ක්‍රියාත්මක කර රන් මහත්තයව ඝාතනය කර. ඒතර සාමක මහත්තයා මේක ප්‍රධාන කර්ම මේකයි. රන් මහත්තයා කියන්නේ කවුද? කොස්කොඩ සුජී ඇවිල්ලා මාස්පතා පොයේට සාමාන්‍ය දන්සල් ප්‍රතිල ව්‍යාපාර එහෙම සංවිධානය කරන පුද්ගලයෙක්. කළුසල්ලි සුදු කරන්නේ ඒකෙදි මහන්සිලා වැඩ කරනසා ඕගනයිස් කරන සංවිධානය කරන රන් මහත්තයා. රන් මහත්තයා ඝාතනයත් එක්කම අම්බලන්ගොඩ පොලිසිය කොස්කොඩ ඒ ඔක්කොම කැළඹෙනවා. මේක තව ප්‍රහාර දෙක තුනක් කෙල්ල වෙනවා. මේකේ වැඩි බරපැත්ත තියෙන්නේ තාම විදුරට. විදුර තමයි ඇටැක් එක ගහගෙන ඉන්නේ දැන්. ඊට පස්සේ ওই ටික දවසක් යනකොට තමයි ඇත්තටම කියනවනේ මේකෙදි රන් මහත්තයා ඝාතනයට වෙන්නේ මස්සිනාගේ ප්‍රහාරයට සම්බන්ධතාවයක් මත. ඒ දුලාජ්ගේ ප්‍රහාරය. ඊට පස්සේ දැන් විදුර මේකෙන් හොයනවා මේ කොහොමද මේක මේ වෙන්නේ තව කවුද ඉන්නේ. එතකොට තමයි ඔය දැන් මම කලින් සඳහන් කරපු සාදයක් හතරපුර කෝල්ලයක් ඇවිල්ලා නැගිටලා ගිහිල්ලා. ඒතර ඒ පුද්ගලයාගේ නම නිලංග. ඒතර නිලංග කියන පුද්ගලයා ඒ පුද්ගලයා සම්බන්ධයෙන් තමයි නිලංග පුද්ගලයා අතුරු දහන් වෙන. එතකොට අතුරු දහන් වෙලා ඒ නිලංග කියන පුද්ගලයාට ඒක හම්බෙන්නේ මලසිරුව අත්පා ගැට ගැසලා ඒක වද දීලා ඒක ගහරෙන්න ලක් කරනවා. එතකොට නිලංකීන බුද්ධලලා එකපාරට ඝාතනයට ලක් කරේ. මේ පාර්ශවයේ දිගටම මේ කොස්බඩ සුජීට තමයි ඇටැක් කරන්නේ. මේකට විදුරගේ පාර්ශවයට තමයි ඇටැක් එකක් ආවේ නේ. දුලාජ් ඇටැක් එකෙන් පස්සේ. ඒ කියන්නේ එකට තුනක් විදියට දැන් තියෙන්නේ. ඔව් එකට තුනයි. ඔව් එකට තුනයි. ඒ කියන්නේ රත්ගම විදුර තුනයි කොස්කොඩ සුජී එකයි. එකයි. එකට තුනක් ප්‍රතිශතයක් හරියට තමයි මේ කියන්නේ. දුලාජ් කියන්නේ රත්ගම විදුරගේ මස්සිනා. මස්සිනාව ගෙන්නගෙන තිනෝ යම්කිසි කාන්තාවක්. එතකොට ඔය කාන්තාවගේ පසුපස තමයි විදුර හඹාගෙන ගිහිල්ලා ඔය නිලංගව ඝාතනය කරන්නේ. එතකොට මේක සමහරක් විට මේක සත්‍යජීවීමක් වෙන්නත් පුළුවා. අසත්‍ය එකක් වෙන්නත් පුළුවා. ඒ කියන්නේ කාන්තාව පසුපස කියන්නේ රත්ගම විදුරගේ මස්සිනා වෙන දුලාජ් යම්කිසි කානකට ගෙන්නගෙන තමයි ප්‍රහාර එල්ල කරන්නේ. ඒතරො ගෙන්නගෙන තියෙන කාන්තාවක්. දැන් ගෙන්නගත්තේ කාන්තාව සහ හතරවෙනියට ප්‍රහාරෙදී මියගිය අත්පා ගැරගසලා මියගිය නිලංක අතර සම්බන්ධතාවයක් තියෙනවා. අනියම් සම්බන්ධතාවයක්. ඒතකොට මේ කාන්තාව දැනට විදේශගත වෙලා ඉන්නේ. ඒ කාන්තාව ඔස්සේ රජගම විදුර සූක්ෂම ලෙස. ඒ කියන්නේ පොලිසියේ තොරතුරු ලබාගෙන විමර්ශන කරන නිලංගේ තොරතුරු ලබාගෙන සූක්ෂම ලෙස ක්‍රියා කරපු මෙහෙයුමක ප්‍රතිඵලයක් තමයි නිලංග ඝාතනය. ඒක නිලංග කියන්නේ කොස්කොඩ සුජීගේ පාර්ශවයට යම් හිතවත්කමක් තියෙන කෙනෙක් ඝාතනය කරන්නේ රත්ගම් විදුරගේ පාර්ශවය. අනිවාර්යයෙන්. ඒක තමයි සත්‍ය කතාව. හරි. ඊට පස්සේ දැන් අපි එකට තුනයි. ඒතර මේ ওই නිලංග ඝාතනයට කලින් පොඩි සිදුවීමක් වෙනවා සාමක මහත්තයා. සාමක මහත්තයා මෑතක ළඟම කතන්දරේ තියෙන්නේ වසන්ත ඝාතනය. ඒ කියන්නේ විදුරගේ මාමා රෙදිපිලි ව්‍යාපාරික වසන්ත ඝාතනය. එතකොට ওই රෙදිපිලි ව්‍යාපාරික කියනකොට අනිවාර්යෙන් ඔතන රෙදි ෂාප්ුවක් තියෙන්නේ. එතකොට ওই නිලංගයි
ඔය වසන්තයි කියන පුද්ගලයෝ දෙන්නව රජිසාප්පුවේදී බහින්බස් වීමක් වෙලා තියෙනවා කියලා ප්‍රාවයක් යනවා. එතකොට ඒ බහින්බස් වෙලා කියනකොට සුජීගේ පාර්ශවයේ නිලංග කියන පුද්ගලයා, ඊට පස්සේ නිලංග කියන පුද්ගලයා රත්නම් විදුරගේ මාමට වසන්තට ප්‍රකාශ කරලා තියෙනවා, "බෝ මරනවා, බෝ අනිවාර්යෙන් මරනවා, දවස් 7යි උඹට යන්නේ" කියලා ගහන්නේ. ඒක මෙහෙමයි. ඒ වගේ ප්‍රකාශයක් කරාද නැද්ද කියලා ඒක සත්‍යව 100% අහරු වීමක් වෙන්නේ නැහැ. හැබැයි එහෙම දෙයක් වෙලා තියෙනවා. එතකොට ඒ ප්‍රශ්نين පස්සේ තමයි ওই නිලංග ඝාතනයට ලක් වෙන්නේ. එතකොට තවත් ඒක යනවා මෙන්න මේ සිටුේෂන් එකේ මේව සිද්ධියක් වුණා. ඒ සිද්ධිය නිසා තමයි මේ ඝාතනයට ලක් වෙන්නේ කියලා. අන්න එතන පොඩි ගමේ රාවයක් යනවා. ඒක ආරක්ෂක අංශත් දන්න ඔක්කොම දන්න. ඒ වගේ දැන් රාවයක් යනවා. මොකද ඒකට හේතු පාදකුණ සිදුවීමකුත් තියෙනවා. මං අර ඔතනට එන්නේ වසන්තගේ ඝාතනයටත් ඒක හේතු වෙන නිසා. එතකොට දැන් ඔහොම කාලයක් යනවා. එතකොට සුජී නිකන් ඉන්නේ නැහනේ. සුජී මාන බලනවා මේකට පලියට පලිය ගන්නම ඕන. දැන් එකට තුනයි. දැන් කිසිම Tamanට කිසිම ඝාතනයක් සිදු කරන්න සහ ඇටැක් එකක් සිදු කරන්න බැරි වුණා. එකම එකයි කරේ දුලාජ්ට ඇටැක් කරා, දුලාජ් බේරුණා. ඊට පස්සේ ශාමික මහත්තයෝ මේගොල්ලන් මෙහෙම මෙහෙම යනකොට ඇයි ඔතන මෙහෙමයි. ඔතන තව ප්‍රශ්නයක් තියෙනවා. අපි මාධ්‍යම් ප්‍රකාශ කරන දේ පමණයි අපි දන්නේ. ඒ වුණාට ඔතන තව අභ්‍යන්තර ගැටලුවකුත් තියෙනවා. මේක මේ කතාවට 100ට 100ක් ගැළපීමක් සිදු වෙන්නේ නැහැ. හැබැයි මේක කියන්නේ දැන් ශාමික මහත්තයා දන්නවනේ පාතාලේ ඇතුළත තියෙන රහස්, පාතාල කණ්ඩායම ඇතුළත තියෙන රහස්. හරි. ඒක මම කියන්නම්. ඒක පස්සේ කියන්නම්. දැන් ඔය දැන් කොස්කර සුජී මාන බලලා ඊට පස්සේ කොස්කර සුජී විසින් තමයි ඔය ව්‍යාපාරයක වසන්තව ඝාතනය කරන්නේ. ඒක රෑ ෆලෝ කරලා ඒ කරලා ඒ වසන්තව ඝාතනය කරනවා. හැබැයි ඒක එතකොට තමයි දන්නේ මේ විදුරගේ මාමා. එතකොට රාජ්‍ය අමාත්‍ය කෙනෙක්ගේ මාමණ්ඩිය කියලා. මේ ව්‍යාපාරේ ඝාතනය ලක්කේ සුජීගේ පාර්ශවයෙන් තමයි මේක ඇටැක් කරන්නේ. හැබැයි අද වෙනතුරු සුජීගේ පාර්ශවයෙන් මේක බාර අරගෙන නැහැ නිල වශයෙන්. අපි කරා කියලා. හරි එතනත් පොඩි ගැටලුවක් තියෙනවා. එතකොට මේ පාතාල ආරංචි මාර්ගවල තව දෙයක් යනවා. ඒක මේ පරීක්ෂණවල ඔය කවුරු කියන්නේ මේ ශාමික මහත්තයා. මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා. රජකම විදුරගේ මද්රව්‍ය ජාලයේ කළු සල්ලි සුදු කරන පුද්ගලයා තමයි ඔය වසන්ත. එතකොට එයාට තියෙන ව්‍යාපාර හරහා, එයාට තියෙන සම්බන්ධතා හරහා එයා කරන්නේ මේ විදුරගෙන් එන කළු සල්ලි ටික සුදු කරලා දෙන එක. එතකොට අවශ්‍ය මුදල් උන්ඩියල් කරන එක. එතකොට විදුරට ලැබෙන සලස්සන එක. එතකොට කණ්ඩායම් වලට බෙදා හරින එක. මේ ඔක්කොම කරන්නේ මේ ඔය රජකම විදුරගේ මාමා. ඒතර මාමා කියන වසන්ත. ඒ කියන ව්‍යාපාරිකයා රත්ගම් විදුරගේ මාමා කෙනෙක් වෙනවද? ඔය එයාගේ මාමා. එතකොට රාජ්‍යමතිගේ මාමණ්ඩි. ඒ කියන්නේ ඔය වසන්ත කියන මේ ව්‍යාපාරිකයා අරයාගේ හිතවතෙක් විතරක් නෙවෙයිද? හිතවතෙක් විතරක් නෙමෙයි ජාමික මාත්‍රේ, එයාගේ මාමා. ඒක කියන්නේ නැහනේ. ඈ? ඒක කියන්නේ ප්‍රචාරය වෙන්නේ නැහැ. ඒක ප්‍රචාරය වෙන්නේ රාජ්‍ය මාත්‍යතුමාගේ මාමණ්ඩිය කියලා විතරයි. ආහා. ඇයි ඒක වහලා තියෙන්නේ? ඒක මං හිතන්නේ දේශපාලෙන් තමයි ඒක වහලා තියෙන්නේ. ඒක ලැජ්ජ වෙන්නේ නැති නේ. ඒක ලැජ්ජද එහෙම කියලා දන්නේ කොහොමද ඉතින් මේ දන්නෝ දනිති. ඔව්. එයාගේත් මාමා. ඔයා වකිවෙන්නේ කියන්නේ? මම කියන්නේ 100% වකිවෙන්න තු කියන්නේ. ඔව්. මේක කොහොම වුණත් ඉල්ල තෝත්‍ය කරේ නොගියත් මේක තමයි සත්‍ය. මේ රත්ගම් විදුරගේ මාමා. මාමණ්ඩි නිමි මාමා. මාමා. ඔව්. ඒක මාමණ්ඩි කියලා තමයි යන්නේ. රාජ්‍ය මාත්‍රුවගේ මාමණ්ඩි. වයිස්ගේ තාත්තා. අර මෙතන තියෙන්නේ රජගම් විදුරගේ මාමා. ඒ රජගම් විදුරගේ මාමා තමයි මේ කළු සල්ලි සුදු කරන්නේ. ඒතර මේ රජගම් විදුරගේ ටීම් එකේ මේ අභ්‍යන්තරේ යන මෙහිම කතාවක් තමයි වාදේ. ඒ කියන්නේ මුදල් සම්බන්ධ ගැටලුවකුත් තිබිලා තියෙනවා. ඒ මොකද්ද? ඔව් රජගම් විදුරගේ කළු සල්ලි සුදු කරනවා කියලා මං කියවනේ. ඔව්. ඒකට ඒ සල්ලි වලට පොල්ලක් දාපු කතාවක් තියෙනවා. කවුද පොල්ල දාලා තියෙන්නේ? ඔය වසන්ත කියන මාමා. ඔය වසන්ත කියන රජගම විදුරගේ මාමයි කියලා කියන නමුත් ප්‍රසිද්ධියේ නොකියවෙන ඒ පුද්ගලයා රත්ගම විදුරටම පොල්ලක් දැම්මයි කියලා ඔය කියන්නේ. හරියටම හරි. රත්ගම විදුරටම පොල්ලක්. හැබැයි ඒක පොල්ලක් කියන්නේ මේ වගේ يعني මුදල් ආයෝජනයක් කරලා දෙනවා. ඒ ආයෝජනේ يعني අපි රෝලක් ගහනවා කියන්නේ. රෝලක් ගහලා තියෙන මුදල් සල්ලි වලින් රෝලක් ගහලා. එයා ව්‍යාපාරිකෙක් නේ. ඒකේ මුළු වටිනාකම කෝටි 30ක් කියලා තමයි කියන්නේ. මුදල් වල වටිනාකම කෝටි 30ක්. එතකොට කීප අවස්ථාවකදීම තමන්ගේ මාමගෙන් රත්ගම විදුර ওই මුදල් ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ අද දෙන්නම් හෙට දෙන්නම් එහෙම කිය මගේ අරපු කතාවකුත් තියෙනවා. ඒසේ ඒක ඔය මැයි මාසේ ඒ කියන්නේ රත්ගම් විදුරලා පාෂන් සුජීගේ මාමට ප්‍රහාර එල්ල කරන කලින් ඉඳලම තිබ්බ ප්‍රශ්නයක් තමයි ඒ මුදල් ප්‍රශ්නේ. එතකොට දැන් සමාජය තුල ගමේ කතා වෙන එකක් තමයි රත්ගම විදුර විසින්ම මාමව ඝාතනය කරන්නේ. මේ සල්ලි ප්‍රශ්නේ තමයි මරලා දෙන්නේ. හැබැයි දැන් මෙතන මේ කොස්කොඩ සුජී එක ප්‍රශ්නේ ඇදෙද්දී මොන ප්‍රශ්නේ වුණත් තමන්ගේ මාමට තමන්ම ගහගනීද නැත්නම් අර පැත්ත අහු වෙන්න ගහගත්තා. ඒක තමයි මම කිව්වේ අර නිලංගගේ මෙයාගේ බහින්බස් වීමයි.
සාමජ මාතර මම දුවනේ සුජීගේ පාර්ශවේ නිලංගයි ඔය රත්නම් ගේ පාර්ශවේ මාමයි එඩිපිලියාල විශාලකදී බහින් බස් වීමක් සිදුවේ. ඒ බහින් බස් වීම සිදුවලා දවස් 3-4ක් යන කලේ නිලංග මැරෙනවා. එතකොට සාමජ මාතර හිතෙන්නේ නැද්ද ඒ ප්‍රශ්නේ අල්ලලා පිදුර විසින් අර මුදල් ප්‍රශ්නේ දාලා මාමට කැසිරෝ කියලා. ඔව් එහෙම යම් අනුමානයක් කරන්න පුළුවන් සිද්ධිය එක විදිහට ඇනලයිස් කරාම. ඔව් මේක 100%ක්ම නිශ්චිත තොරතුරක් නෙමෙයි. හැබැයි එහෙම තොරතුරකුත් තියෙනවා. ඒක ප්‍රශ්නාර්ථයක්. ප්‍රශ්නාර්ථයක්. ඒ වුණාට තව ගැටලුවක් තමයි මේක රාජ්‍ය අමාත්‍යතුමාගේ මාමණ්ඩිය නිසා මේ ප්‍රශ්නේ ගොඩක් යට ගහනවා. මේ ප්‍රශ්නේ සැබෑ තත්ත්වය මාත්‍යෙන් එළියට දෙන්නේ නැහැ ජාමික මාත්‍යා. ඒක බයයි. සමහර කීට මම කිව්වේදී ඇත්ත වෙන්න නිසා වෙන්නත් පුළුවන්. ඔව් එතකොට ඒ කියන්නේ දැන් සුජී හැප්පෙන් නිසා රත්ගම විදුරත් එක්ක කොන්තරේටි විච්ච රත්ගම විදුරගේ මාමමම අර කොස්කොට සුජීගේ පිටින් යන්න රත්ගම විදුර ගැහුවා වෙන්න පුළුවන් කියන ඒ ප්‍රශ්නාර්ථයනේ. ඒ ප්‍රශ්නාර්ථය තමයි ජානක මාත්‍යා. එතකොට ඒ ඉතිහාසෙම ඔය වගේ සිදුවීම් වෙලා තියෙනවා ජානක මාත්‍යා. ඔය මේ මද්රව්‍ය වලට ඔය සල්ලි වලට තමන්ගේ ඥාති අම්මද තාත්තද වැඩක් නැහැ. සල්ලි දුන්න නැත්නම් ගැහුවා. කෝටි 30ක් නේ. මේ අවස්ථාවේ කෝටි 30ක් කියන්නේ මං ඉතින් ලොකු ගාණක් ඉස්සර කෝටි 30කට chance එකක් දෙයිද? අන්න එහෙම ගැටලුවකුත් තියෙනවා ජාමික මහත්තයෝ. ඒක මාධ්‍ය වලින් එහෙම කොහොම කතේ කියන්නේ නැහැ. ඒක තියෙනවා ජාමික මහත්තයා හොයලා බලන්න ජාමික මහත්තයා ආරංචි ලැබෙයි. මේ එහෙම ගැටලුවකුත් තියෙනවා. බලන්න මේ ඝාතනය මම කියවා නිල වශයෙන් කවුරුත් තමයි ගිනුමට බැර කරගෙන නැහැ කියලා. නිල වශයෙන් කවුරුත් බාර අරගෙන නැහැ. ඒකත් හේතුවක් නේ. අනිවාර්යෙන් නිශ්චිත මීඩියා එකෙන් හරි රාජ්‍ය නිලධාරීන් හරි ආරක්ෂකයන්ද නිල වශයෙන් කියලා නැහැ. මේ හේතු නිසා ගැහුවේ කියලා. කොස්කර සුජීගේ මාමට කරපු නිසා ඒ මාමගේ බලිය මාමගෙන් ගත්තා. එහෙමනේ කියන්නේ. එහෙම තමයි ඉතින් ඒ කියන්නේ. ඉතින් අපිත් කියන්නේ එහෙම තමයි. හැබැයි අර වගේ ගැටලුවකුත් තියෙනවා. මේ ඔක්කොම ජාමික මාත්‍යා මද්ද්‍රව්‍යත් එක්ක යන ගැටලු. කවුරුත් හොඳ මිනිස්සු නෙමෙයි. ඔය කාටත් කළු පල්ලම් තියෙනවා. ඔය කවුරුත් රත්යම් විදුරගේ මාමා වුණත්, කොස්කොඩ සුජීගේ මාමා වුණත් කවුරුත් සුදු චරිත නෙමෙයි ජාමික. එතකොට මේ දකුණේ පාතාලේ නැවත පිළිදීම අන්න ඕක තමයි කතන්දර. ඉස්සරහට තව මොන මොන වගේ වෙන්න පුළුවන් කියලා ආරංචි තියෙන්නේ. ඔව් ඉස්සරහට ඔය ප්‍රශ්නේ කියන්නේ තවත් දුර දිග යනවා. දැන්ට ගමේ දොරතුරු ලැබිලා තියෙන විදිහට කොස්කොල සුජීගේ පාර්ශවයේ දැඩි බලපෑමක් එල්ල කරන රාජ්‍ය අංශයෙන් ආරක්ෂක අංශයෙන්. එතකොට ඉස්සරහටත් හෙටත් ඝාතනයක් වෙන්න පුළුවන්. දැනුත් ඝාතනයක් වෙන්න පුළුවන්. අනිශ්චිතයි. භයානක තීන් දෙකක් තමයි හැප්පිලා තියෙන්නේ. කැනටත් කාවරි මරන්න කුරුමානමක් අල්ලලා ඇති. කියන ආරක්ෂක අංශ ඉතාම දැඩිසේ විමසිලිමත් වී සිටි ආරක්ෂාව තරක යුතුයි ආරක්ෂක වල්ලුනේ ආරක්ෂක වල්ලු තර කරලානේ ජාමි මහත්තයා තිබ්බේ. ඔව් ආරක්ෂක වල්ලු තර කරලානේ අපරාධ කොට්ටාසයක් පිහිටෙව්වේ දකුණේ. ඔව් ආ එතකොට SCF එක නිලධාරී ජංගම මුල සංචාරයේ හැමදාම යොදන කෝෂයක් තමයි දකුණ කියන්නේ. එතකොට එහෙම තියෙද්දි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් තමන්ගේ වාහනෙන් යනකොට ඝාතනය කරනවා කියන්නේ එතකොට ඒ වල්ලු ඇතුලේ කිදුරු තියෙනවා නේ. කොච්චර වල්ලු දැම්මත් වැඩක් නැහැ. ගහනෙන් ගහනවා. දැන් ඇත්තටම අපි ඔක්කොම බය වෙලා ඉන්නේ මොන පැත්තෙන් කාට වදීද කියලා. ඇත්තටම ඥාති දැන් ඇත්තටම බය වෙලා ඉන්නේ. ගොඩක් කට්ටිය රට යන්න දැන් තීරණය කරලා තියෙනවා. සමහර කට්ටිය ගමෙන් ගිහිල්ලා තියෙන්නේ ළඟම ඥාති. එනේ මේකේ මාධ්‍ය විසින් මේක කියන්නේ මේ ඥාති අතර ප්‍රශ්නයක් දැන් යන්නේ කියලා. එතකොට මේකේ මේ ඥාති අතර ප්‍රශ්නයක් නෙවෙයි මද්ද්‍රව්‍ය වලට සම්බන්ධ නම් ඥාතියා. ඒ ඥාතිය කන්න බලාගෙන ඉන්න ඕන. ඒක තමයි දැන් දින වැඩේ. එනේ දැන් නිකම් මිනිහෙක්ට ඔය කවදාවත් නිකම් මිනිහෙක්ට ගහන්නේ නැහැ. ඔය කවුරු කිව්වත් අහිංසකයි මෙයා අහිංසකයි අර අහිංසකයි කියලා ඔය හැමෝම වැරදිකාර. ඒ වුණාට ඉතින් මේකෙදී මේ ප්‍රශ්නයක් හැමෝගෙම ප්‍රශ්න තියෙනවා. ඕක හරියට ජානක මාත්‍ය ඕක හරියට බැලුවොත් ඔය මද්ද්‍රව වලට හැමෝම සම්බන්ධයි. ඒ මද්ද්‍රව ගොඩ බාන වෙලේ ඉඳලා බෙදා හරීම දැක්කම කණිමිණියට කරන්න බෑනේ ජානක මාත්‍ය. එතකොට මේ ඥාති පිරිස් ඔක්කොම සම්බන්ධ කරගන්නවා. මොන හරි ප්‍රශ්නයක් වුණ වෙලාවට ඉතින් ඥාති පිරිස් තුන වලටම තමයි කාරෙල්ල කරන්නේ. කට කරවන්නත් තමන්ගේ ඥාති ඔක්කොම ගත්තා වගේම ඔය බිස්නස් එකටත් ඥාති තමයි ගන්නේ. ඔබට විශ්වාස තියෙන්නේ නැහැ. ඒතකොට ජානක මාත්‍ය දැන් ඕකේදී ජානක සම්බන්ධතාවය ගොඩනගෙනවනේ. ඒක මේ රට පුරාම යන ජාලයක් නේ. මදුෂාන්න අබ්දුලා, ඒකොට කන්දිපාන ඉම්රාන්ලා, ඒ ඔක්කොම මේ ජාලයට සම්බන්ධයි. ඔව්. එතකොට ජානක මාත්‍යගේ ගුවහලේ රත්මලහනේ පාතාලේ මේකට හැදගන්න නේද? හරියට බැලුවොත්. ඔහොම බැලුවාම ලංකාවේ අතර වටේම තියෙන පාතාල මත්කුඩු ජාවාරමත් එක්ක ලයින් වෙලා යන වැඩක්. ඔය ඔක්කොම එකයි. අර ඔයා කිව්වනේ ආරක්ෂක අංශවල සෑහෙන්න මෙහෙයුම් තියනවා, දැඩි කරලා තියන
තියෙනවා. හැබැයි ඒවැ හිල් තියෙනවා. එහෙම ආරක්ෂක අංශ මෙහෙයුම් තියෙද්දි තේ හිල්වලින් රිංගලයි මේ ගහන්නේ කියලා. එහෙනම් net fm බැලුම්ගල යෝජනාව තමයි මේකේ. දැන් රටවාදයේ එක්ක සාම සාකච්ඡා කරානේ. සාම සාකච්ඡා කළා ලෝකයේ ජයග්‍රහණය කළා තියෙනවා. ලංකාවේ නම් එහෙම සාම සාකච්ඡා කළා යම් මැඩ පැවැත්වා ගැනීමක් තමයි කළේ. අවසානයේ විපන්නෝ ඉතින් ඒක ඉවරුණා. කොහොම නමුත් දැන් රටවාදයට සාම සාකච්ඡා දැම්මනම් මේ පාසලියට ඒක දාන්න බැරි වෙන්නේ නැහැනේ. මැදිහත් පාර්ශවයක් ආරක්ෂකංශයක් කරගෙන ඉතාලි විශේෂී අන්න ඒකෙදි ගෙනහැලා රයිට්. දැන් උඹලගේ දෙපැත්තම ගහගෙන තියෙන්නේ ඇති වෙන්න රටේ මහජන ආරක්ෂාව ජාතික ආරක්ෂාව කැඩලා තියෙන්නේ. දැන් දැන් නවත්තන්න ඕන කොන්දේසි විරහිතව දැන් නැවැත්වුවේ නැතොත් ඊළඟට ඔන්න අපෙන් වදින්න පුළුවන්. ඔහොම කියලා මේක නවත්ත ගන්න පුළුවන් වෙනම උපාය උපක්‍රමයක් පාවිච්චි කිරීම සුදුසුයි නේද? අනිවාර්යෙන් ජානක මහත්තයා. දැන්ට තියෙන එකම ප්‍රශ්නේ තමයි ජානක මහත්තයා මේගොල්ලන් ක්‍රියාකාරී වෙන්නේ රජයෙන් මේගොල්ලන්ට ඇටැක් එකක් නැහැ. තාම මාතේ බලන්න දැන් ෂූටර්ලා කී දෙනෙක් අතරන් ගොඩ ගත්තද? නිරුපද්‍රිත රක්ෂක බලලා දාගත්තද? ඒකද වෙන්න ඕන? ඒක ප්‍රශ්නාර්ථයක් තමයි. ඇයි එහෙම කරන්නේ? කියන්නේ ඕනම පාතාලේ වුණත් බය වෙනවා රජයේ ඇටැක් එක. කියන්නේ රිපීට් එකක් ආවොත් අනේ මෙදම් සාන්දු බාන්දුවේ රිපීට් එකක් නැහැ. කිසිම රිපීට් එකක් නැහැ. ඕනම අපරාධයක් කරලා ඕනම ජරා වැඩක් කරලා නිකම්ම ගිහිල්ලා නීතිඥ මාර්ගයේ පොලිසියට බාර දෙන්න පුළුවන්. කිසිම දෙයක් උත්තරේ නැතුව මේ මිනිහ රක්ෂිත බන්ධනාගාර ගත වෙනවා. ඒ කියන්නේ ඒක ගත වෙලා එතකොට අපි දන්නේ අදාළ පොත් කියලාද කියලා දන්නේ නැහැ. ඒක ආයුධයක් සමග වාහනයක් සමග බයික් එකක් සමග බාර වුණාම මේ නඩුව අවසන් කරනවා. ඊට පස්සේ අදාළ පොත් ගර මූදු මාර්ගේ රට බලනවා. දැනට ලංකාව පුරාම වැඩි වරුසාවට සම්බන්ධ ප්‍රධාන ෂූටර්ස් ලංකාවේ නේ. හරියටම කිව්වොත් රට යන්න ගුවන් ටිකට් පහක් තමයි වීසා එකක් තමයි මිනිවරුමක් කිරීම. කවුරු හරි වැඩි කියලා කාවරි මැරුවොත් එයාව රට ගෙන්න ගැනීම නොමිලේ. ඉතින් එහෙම දීදී කොහොමද ආරක්ෂකයන්ට මේවින් ආරක්ෂකංශේ කොච්චර කිව්වත් ඔය රට යන යමන අද ගහලා අද මධ්‍යම රාත්‍රිය 12 වෙනකොට ගිහිල්ලා කොහොමද වෙන්නේ? මොන ඕක තමයි ප්‍රශ්නේ. ඕකට පිළියමක් නැහැනේ. මොකද්ද ඕකට කරන්නේ? දැන් කිම ඝාතකේ කලල් නැහැනේ. ඔය රටගම් විදිරෝගේ මාමාව ඝාතනය කරපු කිරිස ඇත්තටම මේ ඝාතනය කොහොමද උනේ කියලා දැක්කත් තාම දන්නේ නැහැ. ආරක්ෂකංශ. ඒකට කොහොමද ආරක්ෂකංශ ගැන අපි වගකීමෙන් කියන්නේ? සුරක්ෂිතයි කියලා කොහොමද කියන්නේ? දකුණ සුරක්ෂිතයි. නෑ දකුණ සුරක්ෂිත නෑ. අනාරක්ෂිතයි. අනාරක්ෂිතයි. ඔච්චර කිව්වොත් දකුණ අනාරක්ෂිතයි. අද මේ මොහොතේ කාගේ ගෙදර කාට මරණයක් අත් වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. එහෙම තත්ත්වයක් දකුණේ තියෙනවා. දකුණේ ප්‍රශ්න වැඩි හින්දාම වෙනම අපරාධ කොට්ටාසියකුත් දැම්මා. ඒ වුණාට අන්න ඒක තියෙද්දිත් නේ මේ ගහගත්තේ පිට පිටනේ. ඒක තමයි. දැන් පිට පිට මැයි මාසේ පටන් ගත්තේ එක අද වෙනකන් යනවා. අද වෙන පහක් නැත්තම් හයක්. එතකොට ඝාතන තුනක්. ඒතර ඒ අමතරවත් තව ඝාතන දෙකක් තියෙනවායි. ඕකෙදි ඊට අමතරවත් තියෙනවා දික්කල් වැඩි දෙමින් දෙකක්. එතකොට ඒ දෙකක් මේ මද්ද්‍රව්‍ය හා සම්බන්ධ දෙකක් නෙමෙයිද? ඔය සුජීගේයි ඔය විදුරගේයි හැප්පීනේ ප්‍රතිඵල දෙකක් තමයි ඒක. එතකොට සියලුම ඝාතන මේ ඔක්කොම මේ ප්‍රබ්ධම් විදුරගේ සුජීගේ ප්‍රශ්නනේ. මේකයි මහත්තයෝ ඔන්න අද තත්ත්වේ. අද පාරේ බහැලා යන්න බෑ. රැකට මිනිහෙක්ට මලගේට යන්න බෑ. මිනිහගේ ඥාතිගේට යන්න බෑ. ආ ඥාති වුණ පළියට හැමෝම මේ මරණ බිය ඇති කරගන්න බෑ. මම මෙයාගේ ඥාති, මම අරයාගේ ඥාති. අපිට දුරින් හරි ඥාති වෙන්න පුළුවන්. ඒතර මේ ඥාති ඥාති අතර ප්‍රශ්නයක් දැන් වෙලා තියෙන නිසා මුළු ඒ પરම්පරාව දෙකම ගොඩාක්ම බීතියටපත් වෙලා නින්නේ. ඒතර પરම්පරාවේ પરම්පරාවේ කොච්චර පිරිසක් ඉන්නවද චාමික මහත්තයා? මේ ඔක්කොටම ආරක්ෂාව දෙන්නේ කිව්වොත් කොහොමද මොකද්ද වෙන්නේ? ඒ ඔක්කොටම ආරක්ෂාව දුන්නත් ගහන එක ගහනවා. ආරක්ෂකංශ වෙනත් මාර්ගයක් වෙනත් උපාය උපක්‍රම වලට ආයුතු කාලයක් මේ. අනිවාර්යෙන් උපායට ආයුතු කාලය දැන් හැනමිටි අදහස්සා හැනමිටි කැලසුම් වලට ගිහිල්ලා වැඩක් නැහැ. ඕක මැඩපවත් ගන්න පුළුවන් ප්‍රහාරයට ප්‍රහාරයක්. එච්චරයි. එනේ කොහොමවත් මැඩපවත් ගන්න බෑ. ප්‍රහාරයට ප්‍රහාරයක් කෙනකොට හැමෝම ජීවිතනේ. ඕ මරණ වරෙන්තු අතේ තියන් වෙඩික් කරු වෙන්නේ එයාගේ මරණ වරෙන්තු අතේ තියන්. ඒතර එයාට බය දැනෙනවනේ. ඔය බය ඇති කරන්න බැරියයි. එනේ ආරක්ෂකංශයට මරන්න එන පුද්ගලයාට බය හිතෙන්න ඕන. මෝ මැරුවොත් මාත් මැරෙනවා. ඇයි ඒ බය ඇති කරන්න බෑ? ඒ බය ඇති කරොත් අද ලංකාවේ සිදුවන සියලුම මේ දේවල් නවත්තන්න බෑ. එහෙම නැත්තම් එහෙම අර ක්‍රමයට එහෙට මෙහෙට ඇප දැම්ම කියලා ලොකු ටෝක් දෙන්නේ නැතුව අර අරුමගෙන් සමාගත්ත මූමගෙන් සමාගත්ත කියලා කියන්නේ නැතුව ආරක්ෂක අංශ මැදිහත් වෙලා සාම සාකච්ඡාවකට ගිහිල්ලා ප්‍රශ්න ඉවර කරන්න. ප්‍රශ්න ඉවර කරන්න ඕන. අන්න ඒක ඔප්ෂන් දෙකයි තියෙන්නේ. මේක ක්‍රියාත්මක කරන්න කවුරු හරි මැදිහත් වෙලා හැබැයි මේ මැදිහත් වෙන්නත් ඕන ජෙනුයින් කෙනෙක්. ඔතන ජෙනුයින් කෙනෙක්ට කොහොමද අපි හොයාගන්නේ? ජෙනුයින් කෙනෙක් හොයාගන්න ඕන. සාම සාකච්ඡා වලට කවුද ජෙනුයින් පුද්ගලයා? අන්න එතන ප්‍රශ්නාර්ථයක් මතු කරමින් අපිට අදට කතාව නවත්තමු. අනිවාර්යෙන් නවත්තමු. හරි ඔකේ.